දැන්ගිතේ කුස්සපල්ලි වැටේගෙන ළමයි හදන් ඒවට විතරක්ම කැප වෙලා ගැහෙන උදවි ජීවත් වන කාලේ ගියා වැඩ ලෝකෙදි පිරිමි උදවියෙක්ව කරට කර සටනක් දෙන්න දැන්ටමත් ගොඩක් ක්ෂේත්‍රවල තමගේ ආධිපත්‍ය පවත්වාගෙන යන තරම් සාධනීය උණ ගැහෙන උදවියට හැදිලා ඉතින් නෝක කරන්න කොතනින් හරි පටන් ගන්නවත් තියෙන්න ඕනේ ආයතනයකට බඳවා ගැනීමේදී අහන දේවල් නම් ගැහෙන පිරිමි මල්පලතර කියලා බෙදා ගන්න අමාරුයි ඒත් එතනදී හිතන්න ඕනේ දේවල් වලට එහෙම අර්ථකථනයක් දෙන්න පුළුවන් පළවෙනියටම ඇඳුම ශිෂ්ටාචාරයේ පටන් ගත්ත මුල් කාලේ ඉඳන් ඇඳුම් මායිම් වලට ගැහෙන ආයක තිබුණා මනාවකින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ හැබැයි තින් සමග පරීක්ෂණයකට යනකොට තොරොම්බ කරත් වගේ ගින් හරියන්නේ නැහැ ගැහෙන ළමෙක් සමග පරීක්ෂණයකට යන්න පෙර අතව තමන්ගේ ඇඳුම ගැන වෙනතරත්වල සැලකිලිමත් වෙන්න ඕනේ ඩෙනිම් 3 ක්වාටර් සල්වාර් වගේ අර මෝසම් මානසිකත්වයෙන් බැහැර වෙලා සාරියක් ඔෆිස් වලට අඳින පන්නේ කලිසමක් සායක් ඇඳහම හරි ඊට හරියන ආභරණ සහ සපත්තු භාවිතය වැදගත් තියෙන තරම උර චක්‍රමාල බෙල්ල දාගන්නේ නැතුව සමග පරීක්ෂණයට යන්න කලින් කෙන්ඩ පෙරලා මොකක් හරි ගිනි විච්චුම්බරයක් වෙන්න ඉඩ නොතිබේ සපත්තු දාගෙන යන්නවක බලා ගන්න ඕනේ ඊළඟට ඇඟ බස මොන හත්තිලවක්වත් නෙමෙයි ඒ කියන්නේ බොඩි ලැන්ග්වේජ් එක කියන එක දෛහික භාෂාව කියන්නේ තෝකටයි අපි සම්මක පරීක්ෂණයකට සහභාගි වෙන්න අහවල් දොරින් ඇතුල් වෙනවා විතරයි එවෙල ඉඳන් අපිට ලකුණු ලැබෙනවා පුරුද්දට කොයි වෙලෙත් කොණ්ඩේ හදන්න එහෙම ගත්තොත් වැඩේ වර්චස් වලම යන්න පුළුවන් නියම නෝන කෙනෙක් වගේ පුටුවේ වාඩි වෙන්න හෑන්ඩ් බෑග් එකක් අරන් යනවා නම් දෙයියන්ගේ නාමෙට ඒක මේසුරින් තියන යන්නේ නැතුව පුටුවේ පැත්තකින් බිමින් තියන්න ඊළඟට කතාව ගැහන ළමයි ගැන මොන විදිය නිර්වචන සමාජයෙන් ලැබෙන බොරු අලවගෙන යන්න එපා. නහය කඩාගෙන යන විදිය සෑන්ඩ් පවුඩර් නම් ඕනේ නැහැ. ඊළඟට ආයතනයකට සම්බන්ධ අනෙක් පුද්ගලයන් සමග පවත්වන සම්බන්ධතා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ওই පරීක්ෂණ තියෙන කාමරයට යන්න කලින් ඒ ආයතනයට යන කී දෙනෙක්ට හම්බ වෙනවද? ඉස්සෙල්ලාම එන්න කියලා කෝල් එක දෙන පුද්ගලයා ආරක්ෂක නිලධාරී පිළිගැනීමේ නිලධාරී සුළු සේවකයන් යන හැමදෙනාගෙන්ම පස්සේ තමයි එතනට යන්නේ. ගොඩක් තැන්වල මේ හැමදෙනාගෙන්ම ඔයාගෙන අහනවා මොන වගේ කෙනෙක්ද කියලා. ඒක අයෙක් හරි කිව්වොත් එහෙම මහා නසලානියෙක් කියලා එතනින්ම වැඩේ ඉවරයි. අන්න ඒ නිසා ඒකන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ විශ්වාසය ගෑන් ළමෙක් වෙන නිසා මේක නම් හරියන එකක් නැහැ වගේ ගොන් දේවල් හිතන්නේ නැතුව තමන් ගැන විශ්වාස කරන්න සමහර විට දක්ෂතාවලින් පිරුණු ඔයා ගෑන් ළමෙක් වෙන එකම ලකුණු වැඩියෙන් එකතු වෙන්න හේතුවක් වෙන පුළුවන් බය අඩු විදියට කුලෑටි ලයින් එක දීගෙන හිටියොත් ඉවරටම ඉවරයි ඊට පස්සේ සෞඛ්‍ය ගැටළු වලින් මිදෙන්න මානසික ආතතව හරණය නිසා බඩ වේදන වමන යන ස්වභාව ඔයාට තියෙනවා නම් වහම වේදනා නාශක භාවිත කරන්න නැත්නම් මේ සඳහා වෛද්‍ය සහාය ලබා ගන්න මොකද අසනීප ගතියක් ඉන්නවා නම් ඒක අපේ මූණේ පේනවා මේ කිසිම දෙයක් නොදන්න පරීක්ෂකයෝ හිතන්න පුළුවන් මේ කෙලනම් ගෙදරින් එවපු නිසා ආපු ජොබ් එකට ඊතරම් මනාපෙන්නේ කෙනෙක් කියලා।